අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ ඔයාලා ගාව තියෙන ට්‍රැක් වුණ බැංක කාඩ් වලට තියෙන විසඳුම් සහ මේ ට්‍රැක් වුණ බැංක කාඩ් වල තියෙන ට්‍රැක් එක අයින් කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි ඉක්මනටම වීඩියෝකට යමු. වීඩියෝකට යන්න කලින් මතක් කරනවා තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම පහල තියෙන subscribe button එක click කරලා ඊට හැපැත් තියෙන bell icon එකත් all දාලා click කරන්න. ඔයාගේ බැංක කාඩ් එක මේ වෙනකොටත් ට්‍රැක් වෙලාද කියලා හොයාගන්න කොහොමද? අපි මුලින්ම මෙන්න මේ දේ ගැන කතා කරමු. ඉතින් අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. ඔයා දාන හැම ඕඩ එකම ක්ලෝස් වෙනව නම්, ඔයා කරන හැම පේමන්ට් එකම ෆේල් වෙනව නම්, ඒ කියන්නේ ඔයාගේ කාඩ් එක මේ වෙනකොටත් ට්‍රැක් වෙලා තියෙන්නේ කියන එක. හරි එහෙනම්. දැන් අපි බලමු මේ ට්‍රැක් වුණ බැංක කාඩ් වලට තියෙන විසඳුම් මොනවද කියලා. ඔයාලට තියෙන පළවෙනිම විසඳුම තමයි සතියක් යනකම් කිසිම විදිහකින් AliExpress භාවිතා කරන්නත් එපා. ඒ වගේම තමයි ඔයා මේ AliExpress එකට පේමන්ට් කරපු ඔයාගේ ට්‍රැක් වුණ බැංක කාඩ් එක සතියක් යනකම් කිසිම විදිහකින් AliExpress එකේ කිසිම පේමන්ට් එකකට භාවිතා කරන්න එපා. සතියක් ගියාට පස්සේ ඔයා දාන ඕඩ එක ඔයා දාන්න ඕනේ මම මේට කලින් ගෙනාපු මෙන්න මේ වීඩියෝ එකේ කියලා තියෙන විදිහට. ඉතින් මේ වීඩියෝ එක මේ වෙනකොටත් බලපු අය දන්නවා කොහොමද ඕඩ එක දාන්න ඕනේ කියලා. ඉතින් ඔයා තවමත් මේ වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම කමෙන්ට් සෙක්ෂන් එකෙත් මේ වීඩියෝස් වල ලින්ක්ස් පින් කරලා තියන්නම්. ඔයාට පුළුවන් මේ ලින්ක්ස් හරහා කෙලින්ම ගිහින් ඒ වීඩියෝ එක බලන්න. මම මේ කියලා දුන්න පළවෙනි විසඳුම සාර්ථක වුණේ නැත්නම් ඒකට හේතුව තමයි මේ වෙනකොටත් ඔයා AliExpress එකට පේමන්ට් කරපු මොකක් හරි account එක ඔයාගේ මේ කාඩ් එක save වෙලා තියෙනවා. එහෙනම් ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ මේ save වුණ කාඩ් එක ඒ account එකෙන් අයින් කරන එක. save වෙලා තියෙන බැංක කාඩ් එකක් account එකෙන් අයින් කරන්න ඔයාලා දන්නේ නැත්නම් මේ වෙනකොටත් පම ඒ ගැනත් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් මේ ඔයාලට බලා ගන්න තියෙන්නේ අන්න ඒ වීඩියෝ එක. මේ වීඩියෝ එක ඔයාලා තවමත් බැලුවේ නැත්නම් මේ වීඩියෝ එකේ link එකක් මම description එකේ වගේම පහළ comment section එකේ pin කරලා තියන්නම්. මේ වීඩියෝ එක බලලා ඔයාලත් ඔයාලගේ save වුණ බැංක කාඩ් තියෙනවා නම් ඒ බැංක කාඩ්ස් account වලින් අයින් කරගන්න. මම දන්නවා ඔයාලගෙන් ගොඩක් අයට මේ වෙනකොට පරණ accounts වලට දීපු mail password වත් මතක නැහැ. ඉතින් මේවා මතක නැත්නම් ඔයාලට කිසිම හැකියාවක් නැහැ save වෙලා තියෙන බැංක කාඩ් ඒ account වලින් අයින් කරන්න. ඉතින් account වලින් save වුණ කාඩ් අයින් කරා හෝ නැතා හෝ ඔයාලා හැමෝටම දෙවෙනි විසඳුමක් තියෙනවා. ඉතින් මෙන්න මේ දෙවෙනි විසඳුම ගොඩක් අයට කරන්න අමාරු විසඳුමක් වේවි. ඉතින් මේකට ගොඩක් ඉවසන්න වෙනවා. ඔයාලගේ දෙවෙනි විසඳුම තමයි මාසයක් යනකම් කිසිම විදිහකින් ඔයාලගේ මේ ට්‍රැක් වුණ බැංක කාඩ් එක යූස් කරන්න බෑ AliExpress payment වලට. මාසයක් යනකම් ඔයා කිසිම විදිහකින් AliExpress යූස් කරන්නේ නැතුව ඔයාගේ මේ ට්‍රැක් වුණ බැංක කාඩ් එක AliExpress එකට යූස් කරන්නේ නැතුව ඉන්නවා නම් ඔයාට හැකියාව තියෙනවා සාමාන්‍ය විදිහට මාසයක් ගියාට පස්සේ ඉතා පහසුවෙන් ඔයාගේ මේ ට්‍රැක් වුණ බැංක කාඩ් එකෙන්ම ඕඩර්ස් දාගන්න. ට්‍රැක් වුණ බැංක කාඩ් වල ට්‍රැක් එක අයින් කරන්න පුළුවන් ඉක්මන්ම සහ සාර්ථකම අවසානම ක්‍රමය තමයි මම දැන් ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඔයා මේ වෙනකොටත් යූස් කරන බැංක කාඩ් එක ගත්ත බැංක එකට ඔයාට යන්න සිද්ධ වෙනවා. ඔයා බැංක එකට යනකොට අනිවාර්යයෙන්ම ඔයාගේ බැංක account එකේ පාස්බුක් එකක් තියෙනවා නම් පාස්බුක් එක ඒ වගේම identity card එක අරගෙන යන්නත් අමතක කරන්න එපා. ඔයාලා බැංක එකට ගිහිල්ලා කියන්න ඕනේ ඔයාලගේ පරණ බැංක කාඩ් එක නැති වුණා ඔයාට අලුත් බැංක කාඩ් එකක් දෙන්න කියලා. කොයිම වෙලාවකවත් ඔයාගේ පරණ බැංක කාඩ් එක එයාලට දෙන්න යන්න එපා. ඔයාගේ කාඩ් එක නැති වුණා කියලා ඔයාලා එයාලගෙන් අලුත් බැංක කාඩ් එකක් ඉල්ල ගන්න. මේ විදිහට එයාලා ඔයාලට අලුත් බැංක කාඩ් එකක් දෙනකොට ඔයාට මේ අලුත් කාඩ් එකට රුපියල් 400ක් වගේ මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. අදාළ මුදල ගෙවලා ඔයා අලුත් බැංක කාඩ් එකක් ගත්තට පස්සේ ඔයාගේ පරණ බැංක කාඩ් එක ක්‍රියා විරහිත වෙලා යනවා. ඊට පස්සේ ඔයාට මේ ලැබිලා තියෙන අලුත්ම අලුත් බැංක කාඩ් එකේ තියෙන්නේ අලුත්ම අලුත් කාඩ් නම් එකක්, අලුත්ම අලුත් එක්ස්පයර් ඩේට් එකක්. ඉතින් මෙන්න මේ වගේ දේවල් නිසා ඔයාගේ පරණ සේව් වුණ බැංක කාඩ් එකත් එක්ක ඔයාගේ මේ අලුත් බැංක කාඩ් එකේ කිසිම ලින්ක් වීමක් නැහැ. අලුත් බැංක කාඩ් එකක් ගත්ත ගමන්ම ඕඩර්ස් දාන්න යන්නත් එපා. මම මගේ කලින් වීඩියෝ වල කියලා තියෙන විදිහට account එකක් හදලා මේ account එක දවස් 3ක් 4ක් පරණ කරලා ඊට පස්සේ ඔයාගේ මේ අලුත් bank card එකෙන් orders දාන්න.
ඔන්න අදත් ඔයාලා හැමෝම මගෙන් ඉල්ලපු දෙයක් ගැන තමයි මම වීඩියෝ එක අරගෙන ආවේ. එහෙනම් මේ වීඩියෝ එක ඔයාලා හැමෝටම වැදගත් වුණා කියලා මම හිතනවා. ඉස්සරහටත් මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා ඊට හැපැත් තියෙන bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.